What's good YouTube? Welcome back to the All Day Vlogs. Iting mang hamadam kiyena wage iting adath podi summer vlog ekak aran aawa mama. Iting August iwarai September kiyanne godak Canadians la hitan inne widihata iting ara summer eka iwuruna month ekak iting. Iting api August iwarala den September walata awilla innawa iting Canada ave samaya ga godak tiyene maasa 4ak widihata iting August iwarai kiyanne minissunge oluwen ara summer එක කියන එක පොඩ්ඩක් නැතිවලා යනවා. I think September මැද විතර නිකන් පොඩක් warm weather එක හොඳට තියෙනවා. I think එතන enjoy කරන්න පුළුවන්. I think මම මගේ එකම බලාපොරොත්තුව ඉක්මනට interesting thing වලට ගිහිල්ලා ඔයාලට පෙන්වන්න පුළුවන් හැම එකක්ම ඉක්මනට vlogs වලින් ගේන එක. I think අද මම යන්න හදන තැන තමයි Coburg, Ontario කියන area එකට. I think මෙතන තියෙනවා Victoria Park කියලා beach එකක්. ඉතින් හරිම ලස්සන beach එකක් කියලා තමයි අපිට ආරංචි ආවේ සහ අපි photos වලින් දැක්කේ. I think යාලුවන්ට කතා කරලා ඉතින් මේක පොඩ්ඩ plan කරගත්තා. අපි ටොරොන්ටෝ ඉඳන් එනවා නම් 1 hour 1 and half hour වගේ drive එකක් තියෙන මෙතනදී ඉතින් හරි ලේසි තැනක් එන්න. ඉතින් first time තමයි අපි මෙතනට යන්නේ. ඉතින් යන ගමන් සෑහෙන දේවල් ගන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් අපි බලමු. ඉතින් පොඩ්ඩ spend the day කරලා friends and families එක්ක පොඩ්ඩක් ඉතින් fun එකක් දාන්න තමයි හදන්නේ. ඉතින් මේ පොඩ්ඩ warm weather එක තියෙනකන්. Yeah. Okay අපි එහෙනම් ගිහිල්ලාම බලමු. Ready, අපි දැන් ඇවිල්ලා ඉන්නේ බීච් එකට යන්න කලින් අනිවාර්ය මොන හරි බොන්න මොන හරි ගන්න ඕනේ drinks. ඉතින් අපි LCB එකට යන්න හදන්නේ. ගිහිල්ලා බලමු ඉතින් අපි මුකුත් අද hard නෑනේ. ගන්නවද? Hard ගන්නවද? Okay. කට්ටිය පොඩ්ඩ hard යන්න ඕනේ. ඉතින් hard දනවා නම් hard යන්. Okay, thing. You are a beach checker, spender, you are a diamond, you are a cone. After that, you are a grocery store. You are a potty potty soft drink. You are a ice zone. You are a cups. You are a potty potty item. You are a watermelon. You are a watermelon. I think water පොඩ්ඩක් බහින්න හදන්නේ ඔයගොල්ලෝ බලලා ඇති ඇත්තටම සම දැන් කැනඩා වින කටේ නම් මේක දන්නවා. ඉතින් අපි බැලුවොත් එහෙම මේක අපිට මුහුදක් වගේ පේනවා. මේක මුහුදක් නෙමෙයි ඇත්තටම මේක මේ ඔන්ටාරියෝ ලේක් එක. ඉතින් මුහුදක් වගේ තමයි පේන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඔන්ටාරියෝ ලේක් එක කියන්නේ පංච මහා විල් වලින් එකක්. ඉතින් සෑහෙන ලොකුයි.
මම ඇත්තටම කිව්වොත් පංච මහා බිල් වලින් තුනකම නාලා දිනවා. ඉතින් ඒක තමයි විශේෂත්වය. ගොඩක් ඔන්ටාරියෝ වල ඉන්න කට්ටිය ඉතින් ගොඩක් කට්ටිය ඒ තුනේම නාලා දිනවා. මොකද ඔන්ටාරියෝ වලට කනෙක්ට්. ඉතින් තා පොඩ උඩින් ලේක් සුපීරියර් දිනවා. ඉතින් ඒක පොඩ උඩට යන්න ඕනේ කිලෝමීටර් 300ක් drive කරන්න ඕනේ. ඉතින් ඔන්ටාරියෝ ප්‍රොවින්ස් එකේදී අපිට ළඟම ඒක තමයි මේ ඔන්ටාරියෝ ලේක් එක. ඉතින් මේක සෑහෙන ලොකු ලේක් එකක්. කට්ටිය ඔල්රෙඩි ආතල්යක් දානවා. අද මා රැල්ලක් තියෙන මෙතන. සින්දුවක් කියන වාතාවරය සින්දු කියන්න ඕනේ. What's up? What's up? Let's go! Nagan. Water junta seethala hebai. Hey, riyak bahave yama shape ne. Chok water tika. Are issara 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 ape taatthalema giyama gen chok water tika hondara na gatta eka. Oh, thing ti ohoma thamai thing samaya eka yanne saha inga Ontario lake eka mara mata. දැන් අපි මේකේ දැන් අපි මෙච්චර දුර drive කරන් ආවට අපි ඉන්න හරියෙත් සෑහෙන beaches තියෙනවා ඇත්තරම. මේ වුණාට ඉතින් අර හැමදාම යන එකට ඉතින් ගිහිල්ලා වැඩකුත් නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ අපි මේකට end එකම reason එක පොඩ්ඩක් drive එකත් පොඩි ආතල් එකක් තියෙනවා. ගොඩක්ම පිටරට ඉන්න එන කට්ටිය හිතන් ඉන්න ඉතින් රටකට ඇවිල්ලා වැඩ ඉතින් වැඩ තමයි. ඒ වගේම අනිවාර්යෙන්ම මේ වගේ ඉතින් friends and family එක පොඩ්ඩක් එළියට ඇවිල්ලා පොඩි fun එකක් ගන්න අමතක කරන්න එපා. student විදියට ආවත් ඕගොල්ලෝ මොන විදියට ආවත් අනිවාර්යෙන් මේ දේවල් සෑහෙන්න මානසික කායික හැම mental health හැම එකම ඉතින් මේක සෑහෙන වැදගත් මේ වගේ activities පොඩ්ඩක් එළියට ගිහිල්ලා පොඩ fun එකක් දාන එක. ව්‍යූස් ගන්න කරන දේවල් නෑ මේව. ව්‍යූස් ටික ආවනේ මේක වෙනවා. subscribe කරන්න, like කරන්න, share කරන්න please. මෙච්චර වැලි කාගෙන මේ. තව thumbnail එකට දාපන්. ඇඟිල්ල එක වහILL නෑ. තවත් පාන. මොකද ඉදෙන්? හොඳයි. වැලි කන්න. මේ වැලි කාගෙන තමයි මේව කරන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම මේ කැනේඩියන්ස් ලගේ හරිද මෙහෙ තියෙන එකම මේ විශේෂත්වය තමයි මේ සේෆ්ටි කියන එක සෑහෙන්න මේගොල්ලෝ හිතනවා. ඉතින් මෙතන ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ වෝටර් ලෙවල් එකේ ක්වොලිටි එක ඒගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් අද තියෙන්නේ මේ ලෝ රිස්ක් කියලා. ඉතින් මේ මේන් රීසන් එක තමයි මේ ඔන්ටාරියෝ මේ පාත් එකේ ඇත්තටම මේ US ඉඳන් එන ඔක්කොම නැව් ටික යන්නේ මේ මෙතන මේ ඔන්ටාරියෝ ලේක් එක මැද්දෙන්. ඉතින් ඒක නිසා ඉතින් සමහර ලාවට වතුර සවුත් වෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා. ඒක නිසා
මේගොල්ලෝ මෙතන දාලා තියෙනවා low risk, medium risk, high risk කියලා මේ වෝටේ වතුර එකේ quality එක. ඉතින් ඕවා වගේ දේවල් ඉතින් සෑහෙන්න මේ මෙහෙ consider කරනවා safety කියන එක සෑහෙන්න මේගොල්ලෝ මේ follow කරන දෙයක් ඉතින්. වන්ද. කොච්චර දේවල් තියෙනවා අපිට ආදර්ශයට ගන්න නේ. ඉතින් ඔහොම තමයි ඉතින් අපේ බීච් ඩේ එක අද ඉවරුනේ. ඉතින් ඇත්තටම කියනවා නම් අපි ලංකාවේ ඉන්නවා නම් බීච් එකකට එනවා කියන එක එච්චරම අපිට එහෙම ලොකු දෙයක් නෙමෙයි. වුණාට අපි කැනඩා විද්දී ඒ හම්බෙන මාසෙද දෙකද තුනද සමයක ඉතින් බීච් එකට ඇවිල්ලා ඒක ඒ ගන්න ආධ්‍යාත්මික සහ මානසික සුවේ සෑහෙන්න වැදගත් අපිට. ඉතින් වැඩ කරලා ගෙදර ඇවිල්ලා ඊට පස්සේ වීකෙන්ඩ් එක වගේ මෙම එලියට ඇවිල්ලා දාන ෆන් එක සෑහෙන වැදගත්. ඉතින් ඒක තමයි ඉතින් බීච් එකේ සෑහෙන මෙතන ලස්සන ප්ලේස් එකක්. ඉතින් ඔයගොල්ලෝ කැනඩාව ඉන්නවා නම් අනිවාර්යෙන්ම මෙතනට එන්න. කෝබර්ග් ඔන්ටාරියෝ වල තියෙන්නේ වික්ටෝරියා පාර්ක්. හලෝ යාළු කන ඔයගොල්ලෝ කැනඩාව ඉන්නවා නම් අනිවාර්යෙන් මේ ප්ලේස් එකට ඇවිල්ලා නැත්නම් අනිවාර්යෙන් එන්න. මාර ලස්සන ප්ලේස් එකක්. බීච් එක මාරම ලස්සනයි, මාරම ක්ලීන්. ඉතින් මේගොල්ලෝ මම දන්නවා මේ සිටි එකෙන් සෑහෙන්න වියදමක් කරනවා මේ වගේ බීචස් ලස්සන තියාගන්න. ඉටි කොලයක්වත් දාන්න දෙන්නේ නැහැ. සහ අපි දැක්කා පොලිසියේ කට්ටියත් සෑහෙන්න එහෙම යනවා. මොකද එහෙම වැරදි විදිහට හැසිරෙන්න දෙන්නේ නැහැ. ඉතින් සෑහෙන්න දේවල් අපි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් යා වීකෙන්ඩ් එකේ මෙහෙම ඇවිල්ලා පොඩ්ඩක් එහෙම ෆන් එකක් දාන එක සෑහෙන්න වැදගත් මේ වගේ රටක ඉද්දි. ඉතින් ලංකාව මතක් වෙනවා සෑහෙන්න බීච් එකේ හැම පාරම වගේ. ඉතින් ලංකාවේ බීචස් අරන් නැති වුණත් තියෙන දේ සතුටු වෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් මේක ඔන්ටාරියෝ ලේක් එකේ බීච් එකක්. ඉතින් මුහුදු වලින් එන බීච් එකයි ලේකෙහින් එන බීච් එකේ සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. උනාට මෙතෙන්ට ආවට පස්සේ මට ඇත්තටම ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. වැලි වල උනත් සෑහෙන්න ඉතින් එක වගේ තමයි. ඉතින් ආයි ඉතින් ඔන්න ඔහමයි ඊයේ අපේ බීච් ඩේ එක ඉවරුනේ සැටර්ඩේ. ඉතින් බ්ලොග් එක තමයි ඉවර නෑ, දැන් තමයි හොඳම ටික පටන් ගන්න. ඉතින් අද සන්ඩේ. ඇත්තරම කිව්වොත් එහෙම ඉතින් සමයකේ වීකෙන්ඩ් එකක් දවසක් මිස් කරගන්න එක සෑහෙන අපරාධ. ඉතින් අදත් මම පොඩි දෙයක් ප්ලෑන් කරා. අද පොඩි රිසර්වේෂන් එකක් දැම්ම මම. ඇත්තරම හවස 6ට තමයි ඒක තියෙන්නේ. ඉතින් මේ ප්ලේස් එක තියෙන්නේ ටොරොන්ටෝ ඩවුන් ටවුන් වෝටර් ෆ්‍රන්ට් එකේ. ඉතින් මහා ලස්සන තැනක්. මම ගොඩක් හැම සමයකම වගේ යන තැනක්. ඉතින් මේකේ නම තමයි කැබෑනා පූල් බා. පූල් බා එකක් මාරම ලස්සන තැනක්. රෙස්ටුරන්ට් එකක් පැටියෝ බා එකක් මාරම ලස්සනයි, මාරම වයිබ් එකක් තියෙන තැනක්. ඉතින් මම හිතනවා ඔයගොල්ලොත් කැමතියි කියලා මේ තැන බලන්න. ඉතින් හැම අවුරුද්දේ මම ගොඩක්ම එක්සයිටඩ් තැනක් තමයි යන්න. ඉතින් මේක මේ සමයකෙත් ඉතින් යන්න මම ප්ලෑන් කරා. යාළු එනකන් ඉන්නේ මන්ද මාව පික් කරන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු මාරම ලස්සන තැනක්, ටිකක් වෙනස් තැනක්. ඉතින් ගොඩක් බ්ලොග්ස් වල ඔයගලන්ට බලාගන්න බැරි තැනක්. ඒක නිසා අපි ගිහිල්ලාම බලමු මෙතන තියෙන කොහොමද ෆන් එක කියලා.
hand track. What's up? Okay guys, hope you guys had a great time. I had a really great time. Okay, vlog ki ivara kan balwana dakinda di. I think me wage tikak wenas vidhiya vlogs naha man digatama genne Toronto wala thina lifestyle ekak poddak wenas vidhiyekata ogalanda genna. I think ogalla mage videos balanawata thank you very much. Like karanda, comment karanda, share karanda. Owan aniwaryen subscribe karala naththam subscribe karanda. Issarada dan samaya ko almost ivara wegena inne. Issarada fall ekena. I think fall ekak maha lassanai. මේ vlogs බලන්න ආස නම් අනිවාර්යෙන් subscribe කරලා තියන්න. ඒ වගේම මගේ latest update දැනගන්න ඕන Instagram එකෙත් මා follow කරන්න. Okay, එහෙනම් ඉස්සරහට මේ වගේ fun vlog එකක් අරන් එනවා. එතකන් peace out.